අයිබුවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා නිවුස් කාස්ට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. පසුගිය දින කීපය පුරා කතා වුණා MV Express Pearl නෞකාවේ මෙරට සිදුවෙච්ච අකරතැබ්බේ. නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක් වුණා. ඒත් එක්කම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් යම් සමුද්‍රීය දූෂණයක් සම්බන්ධව කතා කරා. ඒත් එක්කම उद्गत वेच्च पारिसरिक गैटलु केन गैटलु रसक पेनन की तिबिन बव संधान नुना मे अतर अम्ल वैसी अतिवी में अवदानु पिलिबंदव यम वार्ता पलवु इतिन मेवन्नु पसुबिमक अद दिने प्रदेश कीहिपेक अम्ल वैसी अतिवी है की बावट वाट्साप से यम पानी विद्या कुमारुन विमसी लें पसुआन रत्मलान अंगुलान गालकिस ලුණාව වැල්ලවත්ත කොල්ලුපිටිය යන ප්‍රදේශවල මිනිසුන්ට අහිතකර අම්ල වැස්සක් අද දින ඔබගේ ප්‍රදේශයට වැසීමට නියමිතය. ඒට නොතෙමෙන මෙන් ඉල්ලා සිටිමි. මරණය පවාගෙන දිය හැකි වර්ෂාවක් විය හැකිය. මේ ගිනිගත් නැවෙහි අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගුයි. හැමෝම දැනුවත් කරමු. ස්තුතියි. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. සත්‍ය වශයෙන්ම මෙවැනි පණිවිඩයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළාද? ඔවුන්ගේ කාලගුණ අනාවැකිය කියුනේ මෙන්න මෙවන් 2021 ජූනි මාස 1වන දින සඳහා කාලගුණ අනාවැකිය 2021 මැයි මාස 31 දිනෙන් මධ්‍යාහන 12ට නිකුත් කරන ලදී. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වහර කීපයක් ඇති වෙයි. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැක. අවසාන වශයෙන් අපට සඳහන් කරන්නට තිබෙන්නේ හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ඔවුන්ට තහවුරු කර තිබෙන්නේ මෙවැනි කාලගුණ වර්තාවක් නිකුත් කළ නොහැකි බවත් ජනතාව නොවැගේ අවිම හේතුවෙන් මෙලෙස අසත්‍ය පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දැක්වෙන්නේ ඉතාමත් නිවැරදි තොරතුරු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන කාලගුණේ සම්බන්ධයෙන් ඇති තොරතුරු වල නිරවද්‍යතාවය කරුණු විමර්ශනයකින් තොරව නොපිළිගන්නා ලෙසත් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරලා තිබෙනවා අම්ල වැසි සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සඳහන් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පාරිසරික අංශ බවයි. වර්ෂාව සම්බන්ධයෙන් අනාවැකියක් පැවසීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකි බවක් තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එම නිසා අම්ල වැසි ඇතිවේද නැද්ද යන්න අවසාන නිගමනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සඳහන් කරන්නට බැහැ. ප්‍රකාශ කරන්නට බැහැ. කෙසේ වෙතත් නෞකාවේ ඇති වූ මේ ගින්න හේතුවෙන් පිට වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේදී කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීම යම් අවදානමක් පවතින බැවින් එම වැසිවලට නිරාවරණය නොවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය ඉල්ලීමක් කර තිබුණා. මේ අනුව පෙනී යන අද දිනේ අම්ල වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළා කියන WhatsApp ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් බව මේ හේතුවෙන් අවසාන වශයෙන් කියන්නට පුළුවන් WhatsApp ඔස්සේ සංසරණය වෙච්ච පණිවිඩය අසත්‍ය ප්‍රවෘත්තියක් බව ඒ වගේම ඉදිරි දින කීපෙදී අම්ල වැසි ඇති වෙනවද නැද්ද කියන එක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවේදනයක් කරන්නට බෑ. කෙසේ වෙතත් නෞකාවේ ඇති වෙච්ච ගින්න හේතුවෙන් පිටවෙච්ච නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අම්ල වැසි ඇතිවීම යම් අවදානමක් පවතින බව
ඒ වැසිවලට නිරාවරණය නොවන ලෙස සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කොට තිබෙනවා. උපුටා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වාද්‍ය වේ බඩවේකින්